මාත්‍රා දෙක ගහලා සියලුම දෙනාටම එන්නත් ලබා දෙනවායි කියපු ආණ්ඩුව. ඊට එක මාත්‍රා ගහල දැන් දසාතය කල්පනා කරනවා ඉදිරියේදී කොහොමද මේ වැඩේ අපි සාර්ථකව ඉවර කරගන්න කියලා ැ. ඇස්්ට සෙනක එන්නත ගහපු බොහෝදනෙක්ට ලක් සහයක විතර ප්‍රමාණයකට දෙවන මාත්‍රාව නැතුව බොහොම කනස්සල්ලෙන් ඔවුන් ඉන්නවා. ොකද අපි කරන්න කියලා නොයකුත් පුද්ගලයව නොයකුත් කතා කියවා ආණ්ඩු ඇතුළෙම මත කිහිපයක්ත් තියෙනවා සමහරු කියනවා මොක මික්ස් කරන්න කියලා සමහරු කියනවා මික්ස් කරන්න් එපා කියලා අසරණ ජනතාව බයන් ඉන්නවා මොකද වෙන්න කියලා මොකද ඉදිරිපත් කරන දත්තවට අනුව දවස කළ දැන් විසිපහක් අඩුම වශයෙන් මෙය දෙනවා දෙතාත් පන්සීයක් විතර කොරෝණ බෝවෙලා කියලා දැනගන්න ලැබෙනවා රට දැ මේ සතයන්තයේ ලොක්්ඩවන් කරලා ලකට ොව විද කියළ කවුරුද දන්නේ න මේ රට මේ කොරෝණ පාලනය ඇතවසයෙන්ම සම්පූර්ණයෙන්ම වගකීම් රහිතව කරගෙන යන විදිහට තමයි මේ දිහා දේශපාලන කෝණයින් නොබැලුවත් බලණ කෙනෙක්ට පේ. බ්‍රසිීලේ උදාහරණයගන් ද මේ දවස්සොල බ්‍රසිීේ පත් කල්ලා තියෙනවා ්‍රල් සැටස්ලා එකකුොස්තනක්කගෙන් යුත් විශේෂ විමර්ශන කමිටවා. මේ විමර්ශන කමිටුවෙන් මේදවස්වල හොයන්නේ මොකක්ද බ්‍රසිීලය වුණේ ඇයි මෙච්චර විදියට මිනිස්සු මිය ගිහිල්ලා තියෙන්නේ ඒ සඳහා ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වග කියන්න ඕනෙද එහෙමනං දෝෂාභියෝගයක්ගේන්්ඩ අශ්‍යද බෝසනාරෝ ජනාධිපතිවරයට එරහිව කියලා. මොක්ද බ්‍රසිීලේ වුුණේ ඉස්සලම බෝල්සනාරෝ ජනාධිපතිවයක්ක වැරයා කිව්වා මේ රටවල් මේකට වහන් ඩෝනෙද හිනහවුනක් කිව්වා මේක නිකම් මේ ෆ්ලූ එකක්වාගේ ඩෝන් වයින් කියල කිවා. මේකර නිකම් මේ අන්ටන්්ඩ දෙයන්නෙවෙේ කරරා කරලාක විඳ දරගෙන ඉන්න මේකන ුනක් විතරයි කියලා. ඊට පස්සේ විද්‍යාව වෙනුවට මි්‍යාව විශ්වාස කරලා කෝවි කිට් කියලකකින් නොයෙකුත් කිසිම සෞකය. නිර්ණායකයක් නැති න්‍යාවන ආයතනයකින් සම්මත නොකරපු නොයකුත් බෙහෙත්වර්ග දෙන්නේ කියලා කිව්ව දෙවනියට. ඊට පස්සේ ඒ සෞඛ්‍යයේ රටේ සෞඛ්‍ය ඇමති කිව්ව හම මේ කරන්න එපා මැන්්ඩටා කියන ඒ සෞඛ්‍යඇමතිවරයා කිව හම මේ මෙහෙම කරන්න බෑ අපිට මේක හරි විදියට පාලනය කරන්න ඕනි කියලා ඒ සෞඛ්‍ය ඇමතිවරයව එලොල දම්වා. ඊට පස්සේ මකොත කරේ සේවය කරමින් සිටි යුද හමුදාවේ ජෙන්ඩල්ුවරයෙක් ෝ කිය එතුම පත්කර සෞඛ්‍යමති හැටියට. එතුමා මාති සාකච්ාාව වදී ලකිව ජනාධපත්තුවා මටමනාද කරන්න කියනෙ මංගිව කරනවා කියලා. දිගින් දිගටම කොරුණා තත්ත්වය වැඩි වුණා. දැ ඊ.ඒ පෙරේද විමර්ශන කමිටුවේදී සාක්්‍ය දෙමින් කියනවා ෆයිස ආයතනය දකුණමරිකාවේ ප්‍රධාන විදාායක නිලධාරීවරයා. අපි කිව්ව අපි බ්‍රසීලයට දෙන්නම් අවශ්‍ය තරන් මේ මාත්‍ර. හැබැයි අඩුමගානය ලියවුමට පිළිතුරක්කත් එවෙනගේ. මේ කට්ටිය මේ අවශ්‍ය එන්නත් ලබාකත්ති නෑ කියලා. ඊට පස්සේ මොකද වනේ ඊට පස්සේ වනේ විශාල වශයෙන්ම කොරණ මර්ධනය පාලනය කඩාගෙන ඇටුඩා. ලක්ස හතරක විතර ජනතාවක් දැන්ගන කොට මේ මැරි ලතියවා බ්‍රසිීලේ. හැබැයි ඒත් ඒරටේ දැනට සීියට කොළහකට වගේ ප්‍රමාණයකට එන්නත් දෙකම ගහල තියෙනවා. කරගන්න දෙන්න නැති නිසා ආයත් අලුතයන් සෞද්්‍යකාමතිවරය පත් කරලා කේරිගෝ කියලා එතුමා විශේසක්න වෛද්‍යවරයක්. දැන් මේ විමර්ශනය හොයන්නේ මේ හරියට පාලනය කරාද. කවුද මේ තීරණ ගත්තේ. ඇයි එන්නත් ගේන්න පරක්ව වුණේ. කොහොම දෙන්නත් ලබා දුන්නේ. හරි එතකොට ඇයි මුලින් එන්නත් දෙන්න ආයතන එකඟුණාමත් ඇයි එන්නත් එපාකිව්වේ. හරි. ඉතින් මේ සියලු දේ හොයන්න තමයි මේ විමර්ශනය කමිටුව දාළතිය. ද ලංකාවබලන් ලංකාවෙත් ඒවාගේමන. ලංකාවත් මුලිම හිනහවනක් කිව මනුවටද රටමහන්නේ කියලා. ඊට පස්සේ බ්‍රසිීලය වගේම කිව්වා නෑනැ විද්‍යාවනවේ මිද්‍යාව. හරි ඊට පස්සේ මොනාද මේ මුට්ටි දැම්ම. ඊට පස්සේ පැණිබිව්වා හරි නොවයකුත් දේවල් රජයේ ඇමතිවරුපාව මාකට් කර. ඉට පස්සේ අරහෙ වගේම සෞඛ්‍ය ඇමතිවෙලා හතර දෙෙනෙක්කිඉන්න. මේ රට පවිත්‍ර ඇමතිතුමිය ඉන්වා සුදර්ශිනය ඇමතිතුමිය ඉන්වා. සීසිර ඇමතුමායින්වා. ඊළඟට අපේ සුදර්ශිනි ෆොනන්ඩ් පුල්ලේ මේ ඇමතිතුමියයඉන්න. අර්හෝගේදම හතර දෙෙන. ඉට පස්සේ එහෙ වගේම ආමියකේ ජන්ට්‍රල් කෙනෙක් තමයි සියලු පාලනය කෝවිඩ්ඩ එක කරන්න. හැරි හැබැයි එහේ ටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි අවසාන සීයටයට එකක මේ එන්නත. මාත්තරාක ලබදීලාතියන්නේෙ වෙන්න මොකක්ද කියල ිනිස්ු දන්නනෑ ආණඩුව රන් කියනවා බයිවෙන්ඩපා යිවෙන්ඩපා අපි ගෙනවා කියල නමුත් ඕෝඩ කල්ලා තියෙනවා කියනවා. අපි දක්කින්නේ නැහැ ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙන. මේ සම්බන්ධයෙන් ආචාර්ය සමාවෙන වෛද්‍ය රවී රන්නන්න එලිය. ඩෙලිමිරර් ෆුවත් පතට මාධසාකච්ඡාාවක්දීලා කියනවා. මේ ඉංගලන්තයෙන් බී එකයි එකයි හත කියන ප්‍රබේදය. ආණ්ඩුව කිව්වට හොයාගත් ප්‍රේල් මාස අට වද. වෙනද කියලා ඒ සත්‍යය නෙමෙයි කියලා. එතුමා කියනවා මේ බ්‍රී් වන්වන්සවන් ප්‍රබේදය හොයාගත්තේ ජනවාරිමාසය අන්තිමටි කියලා. පෙබරවාරිමාසය නමවැනිද. ඔහු රජේ සියලු වගකියයුතු නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් ඔහු අනුතුරුව ඇඟෙව්ව කියනවා. නමුත් රජය කිසිම පියවලක් ගත්තේ නෑ කියලා කියනවා. මේ බී එක එක හත හෙමත් නතා මහබිතානින් ප්‍රබේදය කළමනා කරණය කරගන්න ඒ ව්‍යප්ති අඩුකරගන්න. ඔහු කියනවා. ඊට කලින්තිබිච්ච ප්‍රබේදයට වඩා සීට හතලිස්තුනත් සීට අනුවත් දක්වා. මේ ප්‍රබේදය ව්‍යාප්ත වෙනවා බෝවෙනවා. එහෙමනම් මේ කෝවිඩ් ආසාධිතයන් මෙහෙම සීග්‍රය නිහලයන්න හේතුව එය තමයි කියලා ඔහු කියනවා. ඔහු තවත් කියනවා ලෝකයේ අනිතරටවල් වලත් මහපරිිතාන්නේය පවා. මේ අලුත් ප්‍රබේදය ව්‍යාප්ත වෙන්න මාස දෙකත්තුනක්වාගේ ප්‍රකාලයක් ගියා ලංකාවෙත්. ප්‍රවාරි මාසිදම් පටන්ගත් තනම් මාහර්තු අප්‍රේල් මැයි වෙනකොට තමයි මේ ඉහලෑම සිද්ධ වෙන්නේ. දැන් හොයාගන්න බොහෝ කොරණ ලෙඩ්ඩුන්ගේ මේ වෛරසය බී එකයි එකයි හත ප්‍රබේදය වඩෝනෙ කියලා ඔහු කියනවා. ඊට එහා කිහිල්ල දෙයක් ඔහු කියනවා. ඒ තමයි පාස්කු ඉරිදා ප්‍රහාරයේදී. ද විමර්ශනයෙන් දැනගන්න ලැබුණේ. ඒ බුද්ධියන්ස කරපු අනතුරු ඇඟවීම්. ඒවාකට බලයතිබිච්ච පුද්ගලයන් නොසලකා හැරයා. ඒ නිසා අසරණ ජීවිත දෙශය හැත්තෑාවක් නැතිවුණ කියලා. දැන් ඔහු අහන අහෙමනම් ඔහු බුද්ධ්‍යංශය එහෙමත් නත්තාම් මේ ශෂේෂත්‍රයේ ලෝකයේ පිළිගත්ත මහචාර්වරක් වෛ්‍යවරයෙක් හැටියට මේ අනතුරු ඇඟවීම කරානම්. පෙබරවාරි මාස නමවෙනිද. ඇයි රජේ වගකීයුතු පුද්ගලයෝ කිසි කෙනෙ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණේ නැත්තේ. ඇයි කියන්නේ. අප්‍රේල් මාසිය අටවනිදා තමයි අපිට මේ පලවෙනි බී එකසිය දාහත ප්‍රබේදයෙන් කෝවි් රෝගය වැලඳිච්ච, ලෙටෙ කම්බූනේ අපප්‍රේල් මාසි අටවෙද කියලා පෙබරවාහරිමාසි නම්වෙදා මේ සම්බන්ධෙන් අනතුරැගීම ඔවු කරලා තියෙනවා නංකිල. එතකොට වාහනවා එහෙමනම් අතන වනේ විශාල වගකීම් විරහිත ක්‍රියාවලියයක් නම් එහම නම් මෙතන වෙලා තියෙන් නෙමොකක්ද එවැනිම වගකීම් ක්‍රිය විරහිත ක්‍රියාවලයක් නෙමේද හැබැයි. දෙකාතර තියන වෙන සේදා මැරුණ දෙසේ හැත්තෑවයි මේ දැන් වෙලා තියෙන වැඩ පිළිවෙලෙන් දෙේය හැත්තෑ වන්න වෙයි ඊට වඩා විශල් ප්‍රමාණයක් මැරෙන්න යනවාගට. අපිහන්නේ මේ කළමනාකරණය පිළිබඳව වගකීම ගතයුත්තේ රජය ඔවුන් අවශ්‍ය වෙලාවට ඒ ක්‍රියාමාර්ග ගත්තන අද මෙවැනි තත්ත්වයක් මේ රට උදවෙන්නේ නෑ කියන එක දත්තත් එක්ක ඔප්පු කරන්න පුළුවන් කියන බවතමයි මේ විශේෂක්ඥුම් අපට පෙන්නල දෙන්න. ඒ එසේ වෙතාත් සමඟ ජනබලවේග ශ්‍රී ලංකාවේ ජනතාවට බග කියන ජනතවාදී ප්‍රධාන විපක්ෂය හැටියට නැවතත් අපි කියනවා. අප දෑත් දිගු කරනවා රජයට මේ අවස්ථාවේදී. ඉදිරියේදී වෙන්න තියෙන මේ වෙමින් පවතින ව්‍යසනයෙන් රට බේරගන්න. අපි සූදාන රජය සමඟ එකතු වෙලා මේ වැඩපිළිවෙලට සහයදන්න. ද නිමුස් රේපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.